පෙරබවයේ පිම්බැති නාගේ කුසෙවූ දැරිය අපේ ගෙදර නයක් ඇති කළා. මමුන්ට කිරිපවනවා. හිටිය මගේ කාමරේ සේපෝඩ ඌ ලොකු කළු නයකැයි පෙරබවේ හෙළි කළ දැරියක් පිළිබඳ පුනර්භව පර්යේෂණයක් සිදු කරන්නේ. ඉතා කුඩා වයසේ සිට සර්පයන්ට මහත් ආශාවක් දැක්වීම ඇය තුළින් දක්නට ලැබිණි. සර්පයන්ට කිසිදු බයක් නොදැක්වීමත් උන් දුටුවිට මහත් සතුටට පත්වීමත් ඇය තුළින් දක්නට ලැබුණු විශේෂත්වයයි. ඉන්දියාවේ බ්‍රිහාර් ප්‍රදේශයේදී උපත ලද මෙම දැරියට නම් දී තිබුණේ කුම් ලෙසිනි. ඇය පෙරභවය පිළිබඳ හෙළි කිරීම ආරම්භ කරන ලැබුවේ වයස අවුරුදු 3 පමණ සිටයි. ඇය නිතර කියා සිටියේ නාගයෙකු තමන්ගේ සමග ජීවත් වූ බවයි. පෙරභවයේ පදිංචිව සිටි ගැමි ප්‍රදේශය ගැනත් එහි ඇති පූජනීය ස්ථානයක් පිළිබඳවත් ඇය හෙළි කළාය. ඇයට දූදරුවන් සිටි වැවද පැවසූ දැරිය මිනිවිරියක් සමගියම පූජනීය ස්ථානයේ වැඳ ගැනීමට නිතර ගිය පැවත මතකයෙන් හෙළි කළාය. මට හෙදි සල්ලි තිබුණා. සල්ලි දෙම සේප්පුවේ යයිද ඇය වරක් ප්‍රකාශ කළාය. ආභරණ සහ වටිනා භාණ්ඩෙම සේප්පුවේ ඇති බවත් ඇය අනාවරණය කළාය. සේප්පුව මත නාගයා සිටි අතර ඌ කිසිවකට අනතුරක් සිදු නොකළ බවද හෙළි කළ දැරිය ඌ තමගේ ආරක්ෂකයා ලෙස ජීවත් වූ බවද පැවසවාය. එහෙදි මට කියන්නේ සුන්දරී කියලා. අපි එකේ ලොකු එකක්. එහෙ තිබුණ ඇඳේ කකුල් කොටි කකුල් වගේ. ගෙදර ලොකු පොකුණක් තිබුණා. අපි ඒ පොකුණ නානවා. ඒ ගෙදර ළඟ නැටුම් ශාලාවක්වත් තිබුණා. මං ඒ නැටුම් බලන්නත් යනවා. යයිද හෙළි කළාය. මේරුන් පෙරබව තොරතුරු හෙළි කළ දැරිය ලදරු අධ්‍යාපනය ලබන වයසට පත්වේ. ඇගේ ප්‍රකාශ කැන ඉතරම් උනන්දුවක් නොගත් දෙමාපියෝ පිළිබඳ විමර්ශනයකට යොමු වූහ. ලදරු පාසලකට ඇතුළත් වූ දැරිය හිතීත නාගයා පිළිබඳව හෙළි කරාය. එම හෙළි කිරීමට හේතු වූයේ පාසල භූමිකට නාගයෙකු පැමිණීමයි. ලදරු පාසලේ දරුවෝ පාසලේ මිතුලේ සිටියහ. පාසල භූමියේ තිබූ ගසක සිට නාගයෙකු හදිසියේ බිම වැටුණේ. අවට සිටි පාසල් දරුවෝ බියපත්තු වන්නට වූහ. පාසල් ගුරුවරුන්ද මහත්සේ බියපත් වූහ. නාගයා දුටු දැරිය වහා උවතරතෝ යන්ටවාය. ඒ වැලකීමට අනෙක් දරුවෝ උත්සාහ කළහ. එහෙත් කුම් දැරිය කිසිදු බියපත්වීමක් නොමැතිව නාගයා වෙත යන්ට වේ. අනෙක් සෙසුන් පුදුමයට පත් කරමිනි. මට හිත නාගේ කෙටයා. මම උට කිරිපවනවා. ඌ ලොකු නායක. යැයි එහිදී දෙමු දැරිය පැවසවාය. මේ ලෙස පෙරභවය හෙළි කළ දැරිය ඇගේ මතකයට එන තොරතුරු වරින් වර අනාවරණය කරන්නට වූවාය. අපේ ගේ ළඟ තිබුණේ ශිව කෝවිල. ඒක ලොකු කෝවිලක්. යයිද හෙළි කළ දැරිය එය පිහිට ඇති ගම් ප්‍රදේශයද අනාවරණය කළාය. මේ දැරිය අනාවරණය කළ තොරතුරු ප්‍රදේශය පැතරියමත් සමග ඇගේ තොරතුරු වලට සමාන කාන්තාවකගේ ඥාතිවරුන්ට දසන්නට ලැබුණි. එනු සුන්දරි නම් මේගේ කාන්තාවකගේ ජීවිත තොරතුරු එම දැරිය අනාවරණය කරන ලද බව දැනගන්නට ලැබිණි. ඇය හෙළි කළ පෙරභවයට සමාන කාන්තාව පදිංචිව සිටියේ උර්දු ප්‍රදේශයේ. මේ යන විට 50 වියේ පසුව එම කාන්තාව නිරෝගී කතක් වූවාය. දරුවන් කීප දෙනෙකුගේ මක් වූ ඇය අවසාන කාලයේ පදිංචිව සිටියේ පුත්‍රයෙකු සහ දරු මුණුබුරන්ද සමගයි. එම නිවස පිහිටා තිබුණේ ශිව නමින් හැදෙන පූජනීය ස්ථානයකට නතුරුවයි. එම පූජනීය ස්ථානයට නිතර යෑම දැකී සිරිත වූවාය. ඒ අසල නර්තන ශාලාවක් ද තිබුණේ. ඒ පැවැතන නැටුම් දර්ශන නැරඹීමට මිනිවිරියක් සමග යෑමද ඇගේ සිරිත විය. ඇය පදිංචිව සිටි නිවසේ නාගයෙකු ඇති කළේය. එම නාගයා සිටි ඇගේ කාමරයේ සේප්පුව මතයි. එහිදී නාගයාට කිරි දීමද මෙම කාන්තාවගේ සිරිතයි. ඇය එම නාගයා ඇති දැඩි කළේ ඇයගේ ආරක්ෂකයා ලෙසයි. හදිසියේ මෙතු රෝගී තත්ත්වයක් නිසා ඇය මරණයට පත් වූවාය. මෙම දැරියගේ පුනර්භව සාධක පිළිබඳ 1961 මාර්තු 3 ඉන්ඩියන් නේෂන් පුවත්පතද දිගු වාර්තාවක් පළ කළේය. පසුව පුනර්භව පර්යේෂකයද මෙම දැරියගේ පුනර්භවය පිළිබඳ දීර්ඝ පර්යේෂණයක් ආරම්භ කළාය. ඇය හෙළි කළ තොරතුරු විමර්ශනය කිරීමට පෙර භවයේ ඥාතීන් හමුවීමටද ඇයට අවස්ථාව ලැබුණේ. එහිදී පෙරභවයේ ඇසුරු කළ නෑද හිත මිතුරන් සහ දූදරුවන්ද හඳුනා ගැනීමට ඇයට හැකිවිය. පෙරභවයේදී ඇය ගිය පූජනීය ස්ථානයටද නිවැරදිව හඳුනා ගැනීමට මෙම දැරියට පිළිවන්කම ලැබිණි. ඇගේ පෙරභව තොරතුරු අතර අතිශය වැදගත් කරුණක් වේ නාගයා පිළිබඳ ඇහෙළි කිරීමය. නාගයා ගැන සිදු කළ විමර්ශනය මහාචාර්ය ස්ටීවන්ස් විසින් ගෙන ලද පර්යේෂණ වාර්තාවකට ඇතුළත් කර තිබෙනවා. පෙරභවයේ කාන්තාව ඇති කර නාගයා පිළිබඳ එහි සඳහන් කර තිබේ.
මෙම තෙරේගේ ප්‍රභාව පිළිබඳ අනාවරණය කළ කරුණු 50කට ආසන සංඛ්‍යාවක් එකින් එක විමර්ශනයට ලක් කර තිබෙනවා. ඒ අතරින් සනාතු වැදගත් කරුණු රැසක් පර්යේෂකයන්ගේ වාර්තාවලට ඇතුළත් කර තිබේ. එම කරුණු කිහිපයක් ප්‍රබල සාක්ෂි ලෙස හඳුන්වා දී තිබෙනවා. ඒවා මෙසේයි. පෙර භවයේ නම් හෙළි කිරීම, පදිංචිව සිටි ප්‍රදේශ නම් කිරීම, දූ තරුවන් කිහිප දෙනෙකුගේ නම් හෙළි කිරීම, පෙර භවයේ ආගමික පූජනීය ස්ථාන නිවරදිව හෙළි කිරීම, පෙර භවයේ නැටුම් දර්ශන නැරඹූ නර්තන ශාලාව හෙළි කිරීම, පෙර දිවස අසල තිබූ පාරිසරික නිවරදි බව හෙළි කිරීම, පෙර භවයේ නිවසේ ඇති කළ නාකයා පිළිබඳව හෙළි කිරීම, නාකයාට ආහාර දුන්නයුරු ප්‍රකාශ කිරීම, පූජනීය ස්ථාන හඳුනා ගැනීම, නිවසේ තිබූ යකඩ සේපුව පිළිමතවා නිවැරදිව හෙළි කිරීම වශයෙනි. මීට අමතරව එම දැරිය භාවිත කළ භාෂා විලාශය පිළිබඳවද දැඩි ලෙස විමර්ශනය සිදු කරති වෙනවා. එද අනවරණ වූ දැරිය ජීවත් සිටි ප්‍රදේශයේ භාවිත වූ වතන් රැසක් ඇවිසින් හෙළි කළ බවයි. එම ප්‍රදේශයේ ප්‍රභවයේ කාන්තාව ජීවත් සිටි ප්‍රදේශයේ භාවිත කළ වදන් වීමද එම පුනර්භව සාධකයට ප්‍රබල සාක්ෂි ලෙස පිළිගැනීමට සිදුවේ. නාග එක දිවස ඇති කිරීමක් පිළිබඳ අනවරණ වූ ලෝ ප්‍රථම පුනර්භව පර්යේෂණයද මෙයයි. ප්‍රභවයේ ලෙස සනතු වූ කාන්තාව මරණයට පත්ව ඇත්තේ 1950 වසරේදී වන අතර මෙම පෙරභවයේ හෙලිකල දැරිය උපත ලැබුවේ 5 වසරකට පසුව එනම් 1955 වසරේ. ඔවුන් දෙදෙනා අතර දක්න ලැබුණු හැඩරුවද බොහෝ සෙයින් සමාන බවක් පර්යේෂකයන් හෙළි කර තිබෙනවා.